ඒජාපනායකත්වයේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒජාපනායකත්වයේ රණවිල් කසිංහ තුමා තියාගෙන ඉන්න කියනවා. අපි එතුමා මැරෙනකම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට එක්සත් ජාතිපක්ෂ නායකත්වය දැන්ට අවශ්‍ය නැහැ. දෙනුම නම් දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි හදන සම්දානයේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සම්දානයේ අපි කොහොමද යන්නේ දැන්ටවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළ තියෙන සම්දානයේ ලේකම් ධූරයට රංජිත් මැතිතුමාට අරපැත්තව පත් කරලා ඒ පිළිබඳ සාකච්ඡා කළා. අපි ඉදිරියේදී ගන්න තීන්දුව පිළිබඳ යම් සාකච්ඡාවක් තමයි තිබුණේ. දැන් මේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ හතර දෙනෙක් ඉවත් කිරීම සම්බන්ධව මෙතුමාලා තීරණයකට අවිලා තියෙනවා. ඔව් කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ හතර දෙනා නැවත කෘත්‍ය අධිකාරී මණ්ඩලයට ගන්න බව ප්‍රකාශ කළ තියෙනවා නායකතුමා. ඔවුන් ඒ ගැනීම තුර තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්නේ. දැන් අද විශේෂයෙන්ම මොනවද ගත තීරණ? ඒ තීන්දුව අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග මන්ත්‍රීවරු හතර දෙනෙක් තමයි සාකච්ඡා කළේ. දැන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් දැඩි තීන්දුව නිසානේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍ය අධිකාරී මණ්ඩලයට සහභාගී වුණේ නැත්තේ. ඒ සහභාගී නොවීම ඉදිරියට ක්‍රියාත්මක වෙන ඔවුන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයට සහභාගී කර නැතෙක්. ඒ වගේම රණිල් කුසික මැතිතුමා ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් පිළිබඳ යම් කිසි තීන්දුවක් ගන්නවා කෘත්‍ය අධිකාරී මණ්ඩල ගැනීම පිළිබඳ. ඒ නිසා කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ බොහෝ දුරට ලබන සතියේ සඳහව අංග හරෝද රැස්වෙයි. ඒ රැස්වීම තුළ ඒ රැස්වීමේදී මේ හතර දෙනා නැවත ගත්තොත් පමණක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සහභාගී වෙයි. මං හිතන්නේ හයවෙනිදා රැස් වෙයි කියලා. මං හිතන්නේ ලබන සතියේ සමාස රැස් වෙන්නේ හයවෙනිදා රැස් වෙන එක නෑ. මං කියන්නේ ඔබතුමාලා නැවත බ්‍රහස්පතින්දා කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ වර්ධනය නෑ. බ්‍රහස්පතින්දා කෘත්‍ය අධිකාරී රැස් වෙන්නේ නෑ කියලා මගේ මතය. කෙසේ වෙතත් රැස් වෙනවන රැස් වෙන්නේ සඳහරි වංගහරුවද කෘත්‍ය අධිකාරී ඉල්ලීම කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලීමක් කළා මේ අයින් කරපු අය ගන්න කියලා. ඒක ගන්නෙ නැතුව එතුමාට යන්න බැහැනේ. ඒකින්ද එහෙම නැවත ගන්න බවත් ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ගත්තට පස්සේ තමයි සහභාගී වෙන්නේ. එතුමා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වද අර හතර දෙනා ගත්තොත් තමයි අපි සහභාගී වෙන්නේ. ඔව් ඔව් ලොගත්තොත් ගැටුමක ආරම්භයද? එහෙම ඉතින් නෑ. එහෙම ගැටුමක් නෑ. ඉතින් පක්ෂයේ ගැටුමක් නෑ. අපි සන්ධානයේ එදා පසුගිය කෘත්‍ය අධිකාරී මණ්ඩලය තීන්දු කළා අලුත් සන්ධානයක් හදන එකත්, ඒ සන්ධානයේ නායකත්ව සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නත්, ඒ වගේම එම සන්ධානයේ නාමෝජනා මණ්ඩලයත් නායකත්වය ලබා දෙන්නත්, ලේකම් ධූරයේ පත් කිරීමත් සහ අගමැති ධූරයේ සියල්ලම කෘත්‍ය අධිකාරී මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා නොමැති කෘත්‍ය අධිකාරී මණ්ඩලයක තීන්දු කළා තියෙනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බලෙන් ඉල්ලපු එකක් නෙමෙයි. එතුමා සහභාගී නොවුණු කෘත්‍ය අධිකාරී මණ්ඩලයක තමයි ඒ සියල්ලම ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය, ඒ වගේම පක්ෂ ලේකම් සන්ධානයේ ලේකම් පත් කිරීමේ බලය සහ නාමෝජනා මණ්ඩලයේ පත් කිරීම බලය සහ නායකත්වය. ඉතින් නිසා ඊළඟ සන්ධානයේදී අපි අලුත් නමකින් අලුත් සලකුණකින් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙන තීන්දුව කළා තියෙනවා. දැන් එතුමාලා නොමැති කියන්නේ හතර දෙනෙක් එළියට දාලා එතකොට සජිත් මහත්තයලා එතෙන්ට බැහැ නැති වාතාවරණයකනේ. නෑ ඒක වැඩි හොඳයිනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා නොමැති කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සන්ධානයේ නායකයෙක් කියලා තීන්දුව කරා. ඒක කොච්චර හොඳද? ඉතින් එතුමා නැත්තම් ඕක සමාජයට කියන්න පුළුවන්. එතුමා මෙතන ඉඳන් එතුමායි කණ්ණා බල කරලා ගත්තා කියලා. දැන් එතුමා නොමැති කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ තීන්දු කළා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළඟ තරඟ කරන සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය, ඒ සන්ධානයේ ලේකම් පත් කිරීමේ බලය සහ නාමෝජනා මණ්ඩලයේ සභාපතිත්වය. ඉතින් තවත් මොනවද මේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය තීන්දු කරලා තියෙන්නේ? හතර දෙනෙක් ඉවත් කරේ. එතකොට මේගොල්ලෝ නොඑන්නද මේ? නෑ, ඉතින් හතර දෙනා ඉවත් කළා. ඒකට විරෝධය පළ කිරීම වශයෙන් එතුමා සහභාගී වුණේ නෑ. එතුමා කියලා තියෙනවා නැවත ඒ පත් දෙනා ගන්න කියලා. දැන් සාකච්ඡා කරමින් යනවා එතුමා ඒ හතර දෙනා ගැනීම පිළිබඳ. මං හිතනවා ඊළඟ කෘත්‍ය අධිකාරී මණ්ඩලයට ප්‍රථම ඒ හතර දෙනා ගනී කියලා. ඊළඟ කෘත්‍ය අධිකාරී මණ්ඩල බොහෝ දුරට ලබන සඳහව අංගහරුද පැවැත්වේ. ඒ පැවැත්වීම තුළ ඒක හතර දෙනා සමග කෘත්‍ය අධිකාරී මණ්ඩලේ පැවැත්වේ. දැන් මෙවර කෘත්‍ය අධිකාරී මණ්ඩලේ පැවැත්වුනේ මේ සන්ධානයක් හැදීම පිළිබඳ නෙමෙයි, එජාපනායකත්වයද? එජාපනායකත්වයට එජාපනායකත්වයේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එජාපනායකත්වයේ රණවිල් කසිංහ මැතිතුමා තියාගෙන ඉන්න කියනවා. අපි එතුමා මැරෙනකම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හැබැයි ඊළඟ මැතිවරණයේ ඉදිරිපත් වෙන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා දැන් ලේකම් පත් කරලා තියෙනවා රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමා. ඊළඟ නාමයෝජන අත්සන් කරන්නේ රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමා සන්ධානයේ. ඊළඟ පාර්ලිමේන්තුවේදී පත් වෙන සියලු මන්ත්‍රීවරු සන්ධානයේ මන්ත්‍රීවරු බවට පත් වෙනවා. ඉතින් රණවිල් කසිංහ මැතිතුමා එක්සත් ජාතිපක්ෂයේ නායක විදියට මැරෙනකම් හිටියට ප්‍රශ්නයක් නැහැ නේ අපිට. නෑ, ඔබතුමා ඔබ කිව්වට ගියේ එජාපනායකත්වයේ ඉල්ලගෙනනේ. නෑ නෑ, කවුද ගියේ? එහෙම අපි අපි මුලින් ඉඳන් දැන් මම 2010 ඉඳන් මම කිව්වා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික නායකත් දෙන්න කියලා. අපි මේක කියනවා එතුමා දෙන්නේ නැහැ. ඉතින් දෙන්නේ නැත්නම් අපි වෙන තීන්දුවක් ගන්න ඕනේ. ඒ තීන්දුව තමයි අරන් තියෙන්නේ. දැන් හරි ප්‍රේමදාස විපක්ෂ නායකතුමාද? එතුමාට දැන් විපක්ෂ නායකකමක් හම්බුණා. ඔව්. පොදු සංධානයේ නායක ඔව් ඔව්. එතකොට මේ ඉදිරි මහමැතිවරණයේ ඔව් ඔව්. අගමැති අපේක්ෂකත්වයක් ඔව් ඔව් ඔව්. ඇයි නායකත්වය දැන් ඕනේ? අපි කවුද ඉල්ල දැන් නායකත්වය අපිට අවශ්‍ය නැහැ. එක්සත් ජාතිපක්ෂ නායකත්වය දැන් අවශ්‍ය නැහැ. අපි සන්ධානයේ නායක ඊළඟ මැතිවරණයේ ඉදිරිපත් වෙන සන්ධානයේ එන්න
ඒ සන්ධානයේ නායකත්වය ලැබිලා තියෙනවා නම් ඒ සන්ධානයේ ලේකම් තමයි නාමෝජන අසංකරණය නම් ඊළඟට පත් වෙන සියලුම මන්ත්‍රීවරු සන්ධානයේ මන්ත්‍රීවරු නම් ඉතින් අපිට එක්සත් ජාතිපක්ෂ නායකත්වය දැන්ට අවශ්‍ය නැහැ දෙනුම නම් දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි එක්සත් ජාතිපක්ෂ නැතත් හැබැයි ඊළඟට අපි එක්සත් ජාතිපක්ෂ සමාජිකව දැනටත් එතුමා නියෝජ්‍ය නායකය ඉතින් නියෝජ ඊළඟට අපි බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයත් දුව තමයි මේ යන්නේ අලුත් සලකුණක් ඔස්සේ පසුගිය කෘත්‍යය නාමෝජන මණ්ඩලයේ සභාපතිත්වය රණ සජිත් ප්‍රේමදාසට මම දීලා තියෙනවා නාමෝජන සඳහා රණ ඉක්මසිමත්ව සහභාගී වෙන්නේ නැහැ මොනවද ඉතින් සන්ධානයේ මුකුත් නැහැ ඉතින් සන්ධානයේ කිසි දෙයක් නැහැ එතුමාට සන්ධානයේ ප්‍රබල පක්ෂයේ නායකයා වුණේ මොකද ප්‍රබල පක්ෂයේ නායකයා වුණාට දැන් ඒ පක්ෂයේ නායකයා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාසටම ඒ සන්ධානයේ නායකයා විදියට ඒක සන්ධානයේ නාමෝජන මණ්ඩලයේ නායකයා විදියට ඒතකොට අගමැති අපේක්ෂකයා විදියට ඒතකොට ඒ ලේකම් පත් කිරීමේ බලය දැන් එතුමා ලේකම් කිනුත් පත් කරුවා නේද තවත් මොනවද ඒතකොට තව කතා කරන්න දෙයක් නැහැ ඒව ඉදිරියේ දුවේ අනිවාර්යයෙන්ම ඔව් අපි එතුමාට කියලා තියෙනවා එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙකුට අපිට උපදේශකත්වයෙන් අපිට ඔක්කොම ඉස්සරහින් ඉන්න කියලා. ඉතින් එතුමා ඉන්නවද නැද්ද කියන එක එතුමා තීන්දුව කරා.